මෙතන විවිධ පක්ෂවලා ඉන්නවා. ඒක හොඳයි. මම මෙතෙන්ට ආවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් හැටියට නෙමෙයි. මං ජනාධිපතිතුමා නම් මං ජනාධිපතිට වැඩ කරන්නේ. මොකද අපි දැන් සම්ප්‍රදායික හිතන කාලේ ඉවරයි. ඔය සම්ප්‍රදායික දේශපාලනය කළා අපි ඔක්කොම අන්තිමට මේ තත්ත්වයට ආවේ. අපි එතනින් ගොඩ වෙන්න ඕනේ. එතනින් ඉවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ පක්ෂ ක්‍රමය නැති කරන්න කියලා. ඒ පක්ෂ ක්‍රමය හැදෙන්න ඕන රටේ උවමනාවට. පක්ෂ ක්‍රමයේ උවමනාවට රට හදන්න බෑද? ඒක කරන්න ගිහින් තමයි මෙතෙන්ට ආවේ. කවුරුත් වගකීම ගත්තේ නැහැ. අන්තිමට ආණ්ඩුව හදන්නවත් හිටියේ නැහැ. මෙච්චරයි වෙන්නේ. ඉතින් එතනදී මං හිතන්නේ ප්‍රධාන පක්ෂයකට එකතු වෙලා ඒ ගැන සාකච්ඡා කරන එක වඩා හොඳයි. මම විශේෂයෙන්ම පරණ පක්ෂ හැටියට කියන්නේ එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනුව තමයි ගම හැදුනේ. ඒ දැන් ඊට අමතරව තියෙනවා ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණයි සමග ජන බල වේගයයි ගණනාවක්. මම හිතන්නේ ඊළඟ ඡන්දෙදී මේ සියල්ලම වෙනස් වෙන්න වෙනවාද? පක්ෂ ගැන හිතන්නේ නැතුව ජනතාව තමන් ගැන හිතලා කොහොමද මේ රට ගැන හිතලා කොහොමද එතෙන්ට විසඳුමක් එන්නේ කියලා. නැත්තම් අපි බෙදෙනවා විතරයි. ඔච්චර අමාරු තත්ත්වයක් තිබුණේ. අපේ මන්ත්‍රීවරයෙක් කාර් එකෙන් ඇදලා අරගෙන දුවලා සාප්පුවක හැංගිලා හිටපු අවස්ථාවේදී ඒ මන්ත්‍රීවරණ ගහලා මැරුවා. අපි ඒ තත්ත්වයට දාවේ. අපි එතෙන්ට යන්න ඕනද? සමහර අය මේක අනුමත කරා. නීතිඥ සංගමයවත් මේක හෙලා දැක්කද? මානව හිමිකම් වෙනුවෙන් ඉන්නවනේ. අපි නීතිඥ හැටේ අහන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ තේරුණ මන්ත්‍රය මගේ පක්ෂෙ නෙමෙයි. ඒක වෙන එක. ඉතින් මන්ත්‍රයෙක් පාලේ මරලා දාන එක හරිද? අහිංසකව මන්ත්‍රය මම එක සැරේ කතා කරලා දෙන්න. ඔක දෙක සැරේ ආවේ මට කතා කරන්න. පැත්තකට වෙලා හිටපු එක්කෙනෙක්. ඉතින් අන්න එතෙන්ට අපි ආවේ. අපි ඒව අමතක කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ කෙතෙන්ට දාවේ කියලා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන පුද්ගලයා තමයි අගමැති වෙන්න ඕනේ. ඒක නැති වුණාම වෙන පුද්ගලයෙක්ට අගමැති වෙන්න පුළුවන්. ඉතින් ඉන්න එක්කෙනා gedara පුච්චනවා නම් අයින් වෙන්න කියලා. විපක්ෂය කියනවා නම් අයින් වෙන්න කියලා. කොහොම රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. හිතන්නේ ඉංගලන්තේ මේක වුණොත් මොනවාද වෙන්නේ කියලා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න. මේ මූලධර්ම අරගෙන කොයි පක්ෂේ හිටියත් කාට හරි කරදරයක් වුණොත් ඒක හෙලා දකින්න ඕනේ. හොඳ උදාහරණයක් තමයි මේ කාලේදී අපි කතා කරන මේ මන්ත්‍රය විපක්ෂේ මන්ත්‍රියෙක් හිටියා කුමා වෙල්ගම මහත්මයා. කාර් එකේ දාලා ගිනි තියන්න ගිය වෙලාවේ හොඳ වෙලාවට කීප දිනක් එතුමා දැනගෙන එළියට ගත්තා. එයා හොරෙක්ද? එයා මිනිස්සු බණ්ඩලා තියනවද? නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලා නීතිය සාමය අරන් මූලධර්ම අරගෙන ඇත්ත වශයෙන් මේක තහවුරු කරන්න ඕනේ. තහවුරු කරගෙන ආදී අපි ඔක්කොම එකට වැඩ කරන එකේ ප්‍රශ්නයක් නැහැ. බෙදෙන්න බෑ. අපි එතන ඉන්න ඕනේ. සමහර පක්ෂ කියනවා අපි හොරකම් කරන අය අරගෙන අපි එයාට දඬුවම් කරනවා කියලා. ඉතින් කොහොමද දඬුවම් කරන පක්ෂයේ විනය මණ්ඩලෙන්ද? හොරකම් කරන එකට අපි විරුද්ධයි. ඒගොල්ලෝ අහුනොත් උසාවියෙන් දඬුවම් කරන්න ඕනේ. අපිට දඬුවම් කරන්න බෑ. කියනවනම් අපි හොරකම් කරන අය හොයාගෙන ඒගොල්ලෝ උසාවියට ඉදිරිපත් කරනවා කියලා ඒක කමන්නේ. ඊළඟට කෑ ගන්නවා මේ අපේ ඔන්ලයින් මේ ගැනම රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. මේ එක පරණ බෙරයක් තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. ඉතින් මේක ඇති කරලා මේ පරණ දේශපාලනයෙන් අපි ඈත් වෙලා මූලධර්ම ආරක්ෂා කරමු. එහෙම තමයි ආර්ථිකය. ඉතින් අපිට අලුතෙන් හිතන වෙලාව නීතිඥ හැටියට අපි හිතන්න ඕනේ. මොකද මෙතන අන්තිමට සිදු වුණේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය හෙල්ලුණ. මේ රටේ ජනතා පරමාධිපත්‍යය තියෙන ජනතාවපත් කරන ජනාධිපතිවරේ ජනතාවපත් කරන පාර්ලිමේන්තුවට තමයි ව්‍යවස්ථාදායක බලය අධිකරණ බලය තියෙන්නේ. ඔය දෙක හැප්පුණා. ඉතින් මෙතන මං හිතන අලුත් ප්‍රශ්න ගණනාව මතු කරලා තියෙනවා. ඒ ගැන හිතන්න ඕනේ. පරණ දේශපාලනේ මේ වහන්න බෑ. ඒක හරියන්නේ. ඉතින් නීතිඥ හැටියට අපි ඒ අලුත් ගමන යමු. ඒ අලුත් ගමන ගිහින් තමයි අපි ඉදිරියට යන්න ඕනේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී එතනට වෙනකොට පීලිපැන්න. දැන් ආපහු දාලා හොඳට වැඩ කටයුතු කරගෙන යමු.